සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේට පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පවතින රටවල ඡන්දය පාවිච්චි කිරීම රටවැසියන් ඉටු කළ යුතු ප්‍රජා වගකීමක් සිවික් රෙස්පොන්සිබිලිටි එකක්. අතීතයේදී ඡන්දය පාවිච්චි කිරීම ඉතා ඕනෑකමින් බොහොම පරිස්සමින් භක්තියෙන් යුතුව කළ දෙයක් වුණා. බොහෝ දෙනෙක් ආගමක් අදහනා වගේ තමයි රජයේ නීති රීතිවලට ගෞරව කරේ. නමුත් සමාජ විද්‍යාඥයන් කියන්නේ නව පරපුර ඡන්දය පාවිච්චි කිරීම විකාර අවිචාර නැත්නම් විනෝදජනක දෙයක් විදිහට ඉතා සැහැල්ලුවෙන් සලකමින් ඒ වගකීම බැරෑරුම් ලෙස නොතකන බව. සමහර විට ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් විදිහටත් අපේ ප්‍රජා වගකීම් දිහා අපි බලන්නේ ඒ වගේද කියලා හිතෙනවා. ශුද්ධ මතය 22 පරිච්ඡේදයේ දක්වා තිබෙන ක්‍රිස්තුස් වහන්සේගේ සියුම් දෘෂ්ටිය උන්වහන්සේගේ අනුගාමිකයන්ට උපකාර වෙනවා. ලෝකයේ ප්‍රජා වගකීම් පිළිබඳව ඔවුන්ට පැහැදිලිව අවබෝධ කර ගන්නට. එදා යුදෙවරුන් රෝම රාජ්‍යයට බදු ගෙවිය යුතුය කියලා නීතියක් තිබුණා. මේ බදු අය කිරීම ගැන ඔවුන් වෛරෙනුයි හිටියේ. මන්ද ඒ මුදල් කෙලින්ම කායිසර්ගේ භාණ්ඩාගාරයටයි ගියේ. ඉන් පසුව එයින් කොටසක් අන්‍ය භක්තික දේවගෘහයන් නඩත්තු කරන්නටත් රෝම වංශවතුන්ගේ අසංවර දිවිපෙත සඳහා වියදම් කරන්නටත් යෙදෙන නිසා ඔවුන් ඊට බෙහෙම්ම අකමැති වුණේ. සමහර විට ඔවුන් ප්‍රශ්න කරන්නට ඇති ඔවුන්ට කායිසර්ගේ රජය කෙරෙහි ප්‍රජා වගකීමක් තියෙනවද කියලා. ක්‍රිස්තුසාන්සේ ඔවුන්ට මතක් කළා දුන්නා ඔවුන් ජීවත් වෙන්නේ රාජ්‍යන් දෙකක් සහිත ලෝකයක බව. කායිසර්ගේ රාජ්‍යයවත් මනුෂ්‍ය අධිකාරීත්වය සහ දෙවියන් වහන්සේගේ රාජ්‍යයවත් ආත්මික අධිකාරීත්වයයි ඒ. පිලිප්පි 3:20 අනුව අපේ පුරවැසි භාවය ස්වර්ගයේ උවත් මේ ලෝකයේ සිටින කාලය තුළ ඔවුන් ඒ රාජ්‍යන් දෙක කෙරෙහිම වගකීම් ඉටු කළ යුතුව තිබුණා. නමුත් ඔවුන්ගේ වඩා ඉහළ වගකීම තිබුණේ දෙවියන් වහන්සේට සහ උන්වහන්සේගේ රාජ්‍යයටයි. ක්‍රියා 5:29 පේරිතයන් කියනවා මනුෂ්‍යයන්ට වඩා දෙවියන් වහන්සේට අප විසින් කීකරු විය යුතුය කියලා. ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් විදියට අපට නියම කර තිබෙනවා අපේ පාලකයන්ට සහ දේශීය නීති රීතිවලට එකඟව කටයුතු කළ යුතු බවට. නමුත් අපේ පරම කීකරුකමත් කැපවීමත් දෙවියන් වහන්සේ කෙරෙහි තැබීමටයි අපව කැඳවා තිබෙන්නේ. මන්ද රජයට අධිකාරීත්වය තිබෙනවා. ඒත් පරම අධිකාරීත්වය තිබෙන්නේ දෙවියන් වහන්සේට වන නිසා. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, අප ජීවත් වන්නේ මනුෂ්‍ය රාජ්‍ය සහ ඔබ වහන්සේගේ රාජ්‍ය යන දෙකේම වගකීම් ඉටු කළ යුතු සෙනගක් ලෙස බවත්, ඒ අතරින් ඔබ වහන්සේගේ රාජ්‍යයේ පරම අධිකාරීත්වය පිළිගනිමින් හැම විටම ඊට කීකරු වීමටත් කැපවීමටත් අපට ශක්තිය දුන මැනව. ආමෙන්.